අයිබෝවන් ඔබ රාත්‍රී 9 ඉතිහාසවාදීන් රූපයිනේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි ප්‍රතිමේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත ජනපති දුරකාලයේ අවුරුදු 5යි දිලේ දැරීමත් වාර 2යි කැබිනට්ටුවෙන් අනුමතයි රටට ඔබින දේශීය ව්‍යවස්ථාවක් හදනවා ආණ්ඩුවේ තීරණය ඇමති කෙහෙලිය කියයි කතානායක කම මහින්ද යාපාට නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලා පිටිය මාධ්‍යයට මුවාවි පිටිපනට ආයුධ ඇද්ද මාධ්‍යවේදියෙක් පොලිස් දැලේ සහරාන් නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයේට කළ තර්ජනය දූෂිත නිලධාරීන්ට කිසිම ඉඩක් නොදෙන බවට ආරක්ෂක ලේකම්ගෙන් සාතිකය කොරෝනා අලුත් පොකුරක් එක්කම සෝල් නගරයේම යලි කැළඹේ ප්‍රතිමේ නවදහනේ දේශීය ප්‍රවෘත්ති වෙත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අහෝසි කරමින් 20 වන සංශෝධනයේ ගෙනීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කේලි රමුකල්ල මහතා ප්‍රකාශ කළා කැබිනට් තීරණ දනු දීමේ මාධ්‍ය හමුවට එක්වීමෙන් අමාත්‍යවරයා මේ බව කියා සිටියා මෙතර සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ජනපති දුරේ කාලයේ වසර 5කට සීමා කිරීම සහ ජනපති දුරේ දැරීමට හැකි වාර ගන්න සම්බන්ධයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඇති කරුණු වෙනස් කිරීමට කටයුතු නොකරන බවයි ප්‍රථමයෙන්ම ගත්ත කැබිනට් තීන්දුවක් තමයි උපාධිධාරීන්ගේ පත්වීම් සම්බන්ධව යම් යම් ප්‍රශ්න මතුවලා තිබ්බා ඉල්ලීම් කරලා තිබ්බා විශේෂයෙන්ම එදා කොවිඩ් වසංගතයේ පෙර ඒ පත්වීම් දීපු අවස්ථාවේදී නැතිවන්න කොමසාරිස් විසින් එය මෙතනින් පසුව කළ යුතුයි කියන උපදේශ දීපු නිසා ඒ උපදේශයට අනුගත වෙලා නැවත වරක් ආරම්භ කරපු අවස්ථාවේදී හම් වෙනස්කම්කට මුහුණ දීප නිසා ගරු ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයත් තීන්දුව කරා දැන් මේ ලයිස්තුවට අමතරව තවත් 10,000කට උපාධිධාරී පත් उदाहरण සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාද මෙහිදී අදහස් දැක්වුවා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට අවශ්‍ය නම් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා නිර්දේශ කිරීමට අද දින අධිකරණ අමාත්‍යතුමාට බලය ලබා දුන්නා. ඒතර එතුමා විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා පත් කෙරෙන විද්වත් කමිටුවට අදාළ නම් නුදුරු අනාගතයේ දිනයක අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න නියමිතයි. ඒ වගේම 19 වෙන සංශෝධනයේ බොහෝ කරුණු ඉවත් කෙරෙන 20 වෙන සංශෝධනයේ ගෙනීමේදී තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකම් බවට පත්කිරීම වැනි සාධනීය ඇතම් ලක්ෂණ රැක ගැනීමට ඒ වගේම විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ දුර කාලයේ වසර 5කට දක්වා සීමා කිරීම ඒ අයුරින් පවත්වා ගන්නටත් ඒ වගේම ජනාධිපතිවරයාට ධූරයේ දැරිය හැකි වාර ගන්න දෙවාරයකට සීමා කිරීම ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමටත් අද අමාත්‍ය මණ්ඩලයේ තීරණය කළ ඉතිරි කාරණා අධිකරණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන අද සංකල්පීය කාරණාවට අනුමැතිය දීලා ඒ මත 20 වෙන සංශෝධනයේ කෙටුම්පත් කර කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යවරයාට බලය ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ තීන්දුව කරා. 19 වෙනි සංශෝධනයෙන් ගෙන යම් සාධනීය දෙයක් තියෙනවා නම් අපි ඒක රැකගනිමින් තමයි 20 වෙනි සංශෝධනයේ ගේන්නේ. 19 වෙනි සංශෝධනයේ තිබෙන සාධනීය ලක්ෂණ මොනවාද? සාධනීය නොවන ලක්ෂණ මොනවාද යන්න සලකා බලලා ගැඹුරු හැදෑරීමක් කරලා 20 වෙනි සංශෝධනයේ කෙටුම්පත් කරාවේ. ඒ අධිකරණ අමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලයේ ඉදිරිපත් කරාම අපි එතුමා ඉදිරිපත් කරන කෙටුම්පත් දිහා බලලා ඇත්තෙම තබාගත යුතු දේ මොනවාද? ඉවත් කළ යුතු දේ මොනවාද? जनता අභිලාෂයන් ප්‍රතිමූර්තිමත් කරන ව්‍යවස්ථාව ගොඩනගා ගැනීම තමයි අපේ ඉලක්කය වෙලා තියෙන්නේ
නමවන පාර්ලිමේන්තුවේ කතා නායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දයාපා අභිවර්ධන මහතාගේ නම යෝජනාවේ තිබෙනවා. මෙවර මහමැතිවරණයෙන් තේරීපත් වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා අද ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනුයි මෙම රැස්වීම පැවැත්වුණේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී සියලු දෙනාගේ එකඟත්වයෙන් මහින්දයාපා අභිවර්ධන මහතා කතානායක ධුරයට යෝජනා වේ තිබෙනවා. නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සීමලාපිටිය මහතාගේ නමද නියෝජ්‍ය කාර්යක සභා සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් මහතාගේ නමද යෝජනා වුණා. නම යෝජනා කරලා දිනෝ දැන් හිට පාර්ලිමේන්තුවේදී මේ කතානායකවරයා හැටියට ඔව් මම දාණ්ඩ පක්ෂයේ යෝජනා වුණා කොහොමද ඔබතුමා සූදානම්ද මේ තනතුරු බාර ගන්න එන ඕන තනතුරු බාර ගන්න මම සූදානම් ඉන්නේ දැන් ආණ්ඩු පක්ෂයෙන් ඔබතුමා යෝජනා කරන්නේ අද වෙනකම් දන්නේ නැද්ද ඔබතුමා කතානායක ධූරේ නෑ නේ ආරංචියක් තිබුණා ඔයිට කලින් ඉඳලා ඔව් අද තමයි නිල වශයෙන් දැන්නේ නවක මන්ත්‍රීවරුන්ගෙන් ඔබතුමාට කතානායකතුමා විදියට මොකද්ද දෙන්න තියෙන පණිවිඩේ ඇතරීම සම්බන්ධ සභාවේ ගෞරවය ඒ වගේම ජනතාව බලාපොරොත්තු වෙන සම්භාවනීයත්වයේ රැකගෙන කටයුතු කරන්න කියන එක තමයි ඉල්ලා හිටින්නේ. හෙට ආරම්භනේ නවවන පාර්ලිමේන්තුවේ 225 ගණන ජනතාව දන්න නොදන්න දේ අද සිටම අපි කියන්නේ සූදානම්. ජනතාව තෝරාපත් කරේ වූ මහජන යෝජිතින්ගේ වතකොත කියන 225 ආරම්භමයි මේ. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පාසල ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල ප්‍රථම උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය ආචාර්ය උපාධිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ කොළඹ විශ්වවිද්‍යාලය මේ දක්වා දරා ඇති තනතුරු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති 1994 පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අධිකරණ අමාත්‍ය මුදල් නියෝජ්‍ය අමාත්‍ය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍ය ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය විදේශ කටයුතු අමාත්‍ය 2016 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති 2020 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සහ අධ්‍යාපන අමාත්‍ය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය ඉගෙනුම ලැබූ පාසල් තල්මඩුල්ල මහින්ද විද්‍යාලය ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය නුගේගොඩ අනුලා විද්‍යාලය ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිය හදාරා නීතිඥ වරියක ලෙස දියුරුම් දීම 1990 1991 කලවාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක 1993 සබරගමුව පළාත් සභාවට තේරීපත් වීම 1994 පාර්ලිමේන්තුවට පිවිසීම සහ සෞඛ්‍ය මහාමාර්ග හා සමාජ සේවා සහ සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබීම 1998 සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය 2001 සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය 2004 සමෘද්ධි හා දෙලඳුකම පිටුදැකීමේ අමාත්‍ය 2007 තරුණ කටයුතු අමාත්‍ය 2008 පොදු රාජ්‍ය මණ්ඩල තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්මේලනයේ සභාපති සහ තරුණ කටයුතු අමාත්‍ය 2008 2010 සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය තාක්ෂණ හා පරිශන අමාත්‍ය විදුලි බල හා බලශක්ති අමාත්‍ය 2013 2015 සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය 2019 කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්ෂණ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය 2020 සෞඛ්‍ය අමාත්‍ය හෝමාගම පිටිපන ප්‍රදේශයේදී අතරංගොඩගත් 56 වර්ගයේ ගිනි අවි ප්‍රවාහනයට හා අපරාධ කණ්ඩායම වෙත ලබා දීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත පුවත්පත් මාධ්‍යවේදී කු අතරංගොඩට ගෙන තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවටගත් මෙම මාධ්‍යවේදියා අඹකොළ වැව මැදමුලන ප්‍රදේශයේ පදිංචි 37 විරිදියායක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා සඳහන් කළේ මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන රැඳුම් නියෝග මත සිටින පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු මත සැකකරු පෙරේදා අත්අඩංගුවට ගෙනුණා
කොවිඩ් වසංගත තත්ත්වය පැවති සමයේ මාධ්‍යවේදී කුලස කටයුතු කරමින් මෙම සැකකරු තම වෑන් රථයක මාධ්‍යවේදී පූර්ව ප්‍රදර්ශනය කර මාධ්‍ය හැඳුනුම්පත අවභාවිත කරමින් නීති විරෝධී ගිනි අවි ප්‍රවාහණයට සහාය දී ඇති බවයි පොලිසිය පවසන්නේ. එමෙන්ම මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වෙත හා විවිධ පුද්ගලින්ට ගිනි අවි ලබා දීමට ආධාර අනුබල දී ඇති බවටද චෝදනා එල්ල වී තිබෙනවා. සැකකරු රැඳුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රදවාගෙන වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. 2018 වසරේ සිට යහපාලන රජයේ සමයේ බුද්ධි සමාලෝචන රැස්වීම නිසි ආකාරව පවත්වා නැති බව පාසුක ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂම් සභාව හමුවේ අද අනාවරණය වුණා. කොමිසම හමුවේ අද දිනේ සාක්ෂි ලබා දුන්නේ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතායි. සෑම අගහරුවාදා දිනකම බුද්ධි සමාලෝචන රැස්වීම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය යුතුයි. එහෙත් 2018 වසරේ නොවැම්බර් මාසයේදී එක් රැස්වීමකුත් දෙසැම්බර් මාසයේදී එක් රැස්වීමකුත් පමණක් පවත්වා ඇති බවයි රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂවරයා කියා සිටියේ. එමෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ එල්ල වූ 2019 වසරේ ජනවාරි මාසයේදී බුද්ධි සමාලෝචන රැස්වීම පවත්වා නැහැ. මාසේ පවත්වා ඇත්තේ ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියාගේ මූලිකත්වයෙන් රැස්වීම් දෙකක් පමණයි. එමෙන්ම මාර්තු මාසේ ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එක් රැස්වීමකුත් ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියාගේ මූලිකත්වයෙන් තවත් රැස්වීමකුත් පමණක් පවත්වා තිබෙනවා. එමෙන්ම පාස්කු ප්‍රහාරයට පෙර එනම් අප්‍රේල් මාස 16 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ බුද්ධි සමාලෝචන රැස්වීමද අවලංගු කර ඇති බව කොමිසම හමුවේ හෙළිබුණා. ඩොකඩවා පැවැත්විය යුතු බුද්ධි සමාලෝචන රැස්වීම නිසි ආකාරව පවත්වා නැති පසුබිමක් තුල බුද්ධි තොරතුරු හුවමාරු වන්නේ කෙසේදයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියා. එමෙන්ම පිළිගත් ඔත්තු සේවයකින් තොරතුරු ලැබී තිබෙදී අප්‍රේල් 12 වනදා වන විට මඩකලපුව ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ ගැටලුවක් නැති බවට ජනපතිට දැන් වූයේ කෙසේදයි මෙහිදී ප්‍රශ්න කෙරුණා. තමන් මේ පිළිබඳ දැන සිටියේ නැති බවයි නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ. මඩකලපුවේ වෙබ ක්‍රීඩාංගණයේ ආසන්නයේ තිබෙන ඉස්ලාම් පල්ලිය තුල සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බ කරු නැවතී සිටි බවට ඔබ දැන සිටියේදයි කොමිසම ප්‍රශ්න කළා. තමන් මේ සම්බන්ධ දෙන්ද දැන සිටියේ නැති බවයි රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ. එවැනි වාතාවරණයක් තුළ ආරක්ෂක තත්ත්වෙන් ගැටලුවක් නැති බවට තමන් සපත කළේ කුමන පදනමකින්ද යනුවෙන් කොමිසම සාක්ෂිකරුගෙන් දැඩිව විමසා සිටියා. බෙතර සහරන් හෂීම් අවස්ථා ගණනාවකදීම තමන්ට දැඩිව තර්ජනය කළ බව පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් සුවබලන පොලිස් විමර්ශන ඒකකයේ පැය 7කට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමේ අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළා. සාරාම් හසින් කියන පුජ්‍යලයා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේට 2016 වර්ෂයේ අගභාගයේ 2017 වර්ෂයේ අවස්ථා දෙකකදී පැමිණලා තිබෙනවා. ඒ වගේම අවස්ථා රාශියකදී මම හිතන්නේ දුරකථන ඇමතුම් රාශියක් ලබා දීලා ඔව් අපිට තර්ජනය කරලා තිබෙනවා. ඒ වගේම විවිධ යෝජනා ගෙනල්ලා තියෙනවා. ඒ වගේම මුස්ලිම් අන්තවාදී පිළිබඳ අපි මාධ්‍ය ඔස්සේ කතා කරපු හැම අවස්ථාවකදී ඔව් අපිත් එක්ක සාකච්ඡා කළා ගැටිලා තියෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් පසු සති දෙකකට විතර පසුව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ඔහු පැමිණිලා සාකච්ඡා කරපු කාරණා සඳහන් කරලා අපිව ඝාතනය කරනවා කියලා තර්ජනාත්මක ලිපියක් ඉදිරිපත් කරලා තිබුණා. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව තමයි අපිට තර්ජනාත්මක ලිපිය ලැබෙන්නේ. ඒ ලිපියේ සඳහන් වෙනවා සහරන් ආගිය කතා ආවට පස්සේ කතා කරපු යෝජනා හැම දෙයක්ම. ඒ නිසා මම දැඩිසේ විශ්වාස කරනවා සහරන් කාගේ කට්ටිය තාම මේ පරිසෙසුර නිදහසේ ඉන්නවයි කියන විශ්වාසය මම දැඩිසේ විශ්වාස කරනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත ලැබුණු අසම්පූර්ණ පරීක්ෂණ වාර්තා 18ක් වැඩබලන පොලිස්පතිවරයා වෙත නැවත යොමු කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ නොකළ තවත් පරීක්ෂණ වාර්තා 18ක් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නැවත හරවා යවා ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසනවා. මෙවන් විට එවැනි අසම්පූර්ණ වාර්තා 100ක් නැවත හරවා යවා ඇති බවයි නිෂාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පවසන්නේ. එමෙන්ම මෙම අසම්පූර්ණ වාර්තා විධිමත් ලෙස සකස් කරන්නයි නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා. අවසන් දූෂිත නිලධාරියා දක්වා නීතිමය පියවරගෙන ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ගාල ප්‍රදේශයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ.
දකුණු පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා සියලු නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් ගාල්ලේදී පැවැත්වුණා. ජාතික ආරක්ෂාව සහ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් පොලිසියේ කාර්යභාරය පිළිබඳ මෙහිදී දැනුවත් කිරීමටයි කටයුතු කෙරුණේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරමින් සාමයෙන් සහ සතුටින් ජනතාවට ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමේදී පොලිසියේ කාර්යභාරය පිළිබඳවද මෙහිදී කරුණු පැහැදිලි කළ බවයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ. රාජ්‍ය ආයතන තුළ දූෂිත නිලධාරීන් ගැන නීතිමය පියවර අරගන්න ඕනේ. හුඟක් රාජ්‍ය ආයතනවල හොඳ නිලධාරීන් රාශිය संविधानात्मक अपराधर ඒ අවසාන දූෂිත නිලධාරියාට විරුද්ධව නීතිමය පියවර ගත්ත දවසට තමයි කියන්න පුළුවන් ඒක අවසානයි කියන රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කර කරෝ ජයසූරිය මහතාට එය බාර දෙන්නේ එක්සත් භික්ෂු බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය බෝබිටියේ ධම්මිස්සර ස්වාමින් වහන්සේ පවසනවා. මේට අදාළ ලිපියක් සිරිකොත පක්ෂ මූලස්ථානයට ගොස් බාර දීමින් පසු මාධ්‍ය හමුවකට මින් උන්වහන්සේ මේ බව කියා සිටියා. යකාට බය නම් සෝනේ ගෙවල් හදන්නේ නැහැ මිනිසු. එස්ස ජාතික පක්ෂයේ නායකතුමා මුළු මහත් රටේම ජනතාව ප්‍රතික්ෂේප කළ තිබියදී එතුමා එක පිළිගන්න බැයි නම් එතුමා බුද්ධිමතෙක්ද ඥානවන්තයෙක්ද ජාත්‍යන්තර නායකයෙක්ද කියලා අපිට හිතෙනවා. ලෝකේ නායකයෝ එහෙම කළා තියෙනවා. දැන් මහා ජනතාව බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා නම් ඒ දේ ඉෂ්ට කරන්න. ඒ නිසා අපි කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් අවශ්‍ය කරන තීරණයක් අරගෙන වහාම ඉවත් වෙන්න. युवाला देश मामक कौर जयसूर मे तुम मे पाल मे तुम मेरा जाति पक्ष बार दिन तुम अवश्य नायक मंत्री वैडी कौरजी महाजन अवधिकर अवश्य सत्याग्रह करना महासंघ्यामी जन बल वेगी पार्लिमेंट मंत्री कबीर हशी महदागे निवसे मेवन विट एम पक्ष प्रबल රසක් සහභාගී වී සිටින බවයි වාර්තා වන්නේ. අද කොංග්‍රස් සාකච්ඡාව කෑම වේලකට මේ දේශපාලන වැඩකට නෙමෙයි. මෝ ආණ්ඩුවෙන් කියන ශක්තිමත් විපක්ෂයක් නැති එක එච්චර දැනෙන්නේවත් නැහැ. අපි බොහොම ශක්තිමත්. පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලේ චම්පික රණවක මහතාට ලැබෙන 28 වෙනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහා අධිකරණයේ අද නියෝග කළා. ඒ අතුරු නඩු විභාග කිහිපයක තොරතුරු දැන් දහස් දහසිය වසරේ රාජකීය ප්‍රදේශයේදී රියාන තුරක් සිදු කර සංදීප් සම්පත් නැමැති තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පාටලි චම්පික රණවක මහතා ඇතුළු තුන්දෙනෙකුට රෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කළා. බරපතල අනතුරක් සිදු කිරීම, බොරු සාක්ෂි නිර්මාණය, සාක්ෂි අතුරුදන් කිරීම සහ රියාන තුරක් සිදු කළ පාටලි චම්පික නැමැති සැකකරු නීත්‍යානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා දහසයක් යටතේ මෙම නඩුව ගොනු කර ඇතේ. ඒ අනුව විත්තිකරුවන්ට හෙට දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර සිතාසි නිකුත් කර තිබුණා. එහෙත් හෙට දින පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බැවින් අධිකරණයට පැමිණීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස රණවක මහතා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබුණා. ඒ අනුවයි ඔහුට ලබන 28 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේ. චම්පික රණවක මහතාගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම්තුසිත කුමාර, වැලිකඩ හිටපු ස්ථානාධිපති, වත්කම් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මණ්ඩල යන අය මෙහි සෙසු සැකකරුවන්. පාස්කු ප්‍රහාරයේ දින කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බේ පුපුරවා හැරි ත්‍රස්තවාදියා වන මොහමඩ් අසාම් මොහමඩ් මුබාරක්ට ආධාර අනුබල දුන් ඔවුන්ගේ සමීපතමයෙකු වන මොහමඩ් අර්ෂාද් ලබන දෙවනදා දක්වා තවදුරටත් රක්ෂිත වන්දනාගාර ගත කෙරුණා. කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය ලබා දුන්නේ රක්ෂිත වන්දනාගාර ගත කර සිටින සැකකරු ස්කයිප් තාක්ෂණයේ ඔස්සේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. මේ අතර කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේට පාස්කු ඉරිදා එල්ල කළ ප්‍රහාරයට අදාළව රැඳවුම් නියෝග මත සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සම්බන්ධයෙන් සිදුකල විමර්ශනවලට අදාළ සාක්ෂි සම්පින්දන වාර්තාව ඉදිරි දිනවල ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. ඒ අනුව සැප්තැම්බර් මාස 19 වනදා ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙසයි වැඩිදුරටත් නියෝග කෙරුණේ.
වැලිකඩ බන්ධනාකාරී රැඳවුවා නට දිනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ කැරැල්ල ඇති වූ අවස්ථාවේ තමා එහි ගියේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයකට අනුව බවට ප්‍රකාශ කරන්නේයි එවකට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජි ජයසුන්දර මහතා තමාට බලපෑම් කළ බව හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මහතා පවසනවා මීට අදාළ නඩුවාද කැඳවූ අවස්ථාවේ විත්ති කූඩුවේ සිට සිය විත්ති වාචක ඉදිරිපත් කරමින් පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මහතා මේ බව කියා සිටියා हिटपू ज्येष्ठ नियोज्य पोलिस्पति अनुरुद्ध जयसिंह महताट एरहेव पोलिस विशेष विमर्शन एकके क्रियाकर आकार देशपालन पलिगनी पिलिबंद स्वयाबलन जनाधिपति कुमसमे दडी दोष दर्शनी लकुना ए पोलिस अपराध विभाग कुट्टाशे पोलिस अधिकारी के गुणशेखर महता कुमसम हमुवे करुणु दैक्वे දෙදහස් පහළවේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාල සීමාවේ කහවත්තේ පැවති රැලියකදී පුත්කලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තමට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ දේශපාලන බලපෑම් මත බව ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා කොමිසමට පැමිණිලි කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙමින් පොලිස් අධිකාරී KKK ගුණසේකර මහතා සඳහන් කළේ එම ඝාතනයට අදාළව දැනට මරණ දඬුවම නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නම ඇතුළත් නොකිරීමට ජයසිංහ මහතා බලපෑම් කර ඇති බවට අරලියගහ මන්දිරයෙන් ලැබුණු ලිපියක් මත විමර්ශන සිදු කළ බවයි. අදාළ ලිපිය එවකට සමරගමුව පළාත් විපක්ෂ නායකව වූ වෛද්‍ය තුසිතා විජේමාන්න විසින් යොමු කර ඇත්තේ එවකට අධිකරණ අමාත්‍ය ලෙස කටයුතු කළ තලතා අතුකොරළ මහත්මියගේ ලේකම්වරයෙකු වූ උපුල් නමැත්තා කළ දැනුම් දීමක් මත බව සාක්ෂි කරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී හෙළිබුණා. කෙසේ වුවද මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශනයේදී උපුල් නවත්තාගේ ප්‍රකාශ සටහන් කර නොගැනීම ගැටලු සහගත බව කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළා. සිද්ධියට අදාළ පැමිණිලි පාර්ශවයේ වූ තුසිතා විජේමාන්නගෙන් පළමුව ප්‍රකාශ සටහන් කර ගැනීමට තිබූ නමුත් එවකට කහවත්ත පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ ලලිත් රාජමන්ත්‍රීගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමද ගැටලු සහගත බව උපාලි අබේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියා. ඇතැම් සාක්ෂිකරුවන්ගෙන් ලබාගත් ප්‍රකාශවල වේලාවන්හි පරස්පරතා ඇති බව කොමිසම නිරීක්ෂණය කර ඇතැයි එහි සභාපතිවරයා තවදුරටත් සඳහන් කළා. පොලිස් අධිකාරී KKK ගුණසේකර මහතා මෙහිදී ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල් අධිකරණයේදී නඩුව විභාගයට ගත් අවස්ථාවේ ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතාට ඇප ලබා දීමට තමා විරුද්ධත්වේ ප්‍රකාශ නොකළ බවයි. මෙවන විට අනිවාර්ය නිවාඩු ජවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප ලබා දීමට විරුද්ධත්වේ ප්‍රකාශ නොකළේ මන්දයි තමාගෙන් විමසූ බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා. ජයසිංහ මහතා කෙසේ හෝ බන්ධනාගාරගත කිරීම පොලිස් ප්‍රතිවරයාගේ අභිලාෂය නොවන්නේදයි මෙමකින් හැඟී යන්නේද යන්න කොමිසම මෙහිදී විමසා සිටියා. පොලිස් අධිකාරී KKK ගුණසේකර මහතා සඳහන් කළේ එය එසේ විය හැකි බවයි. සිද්ධියට අදාළ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති දැනට බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාද අද කොමිසම හමුවට රැගෙන එනු ලැබුවා. පාතාල කලි දායකෙකු අංගුඩ ලොක්කාහිවත් ලසන්ත චන්දන පෙරේරා ඝාතනය වූයේ කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු ඉන්දිය රහස් පොලිසියේ නිලධාරීන් 4 දිනකට කොරෝනා වෛරසය ආසාදනය වේ තිබෙනවා. ඉන්දියාවේදී මියගිය යයි කියන අංගුඩ ලොක්කාහිවත් වසන්ත චන්දන පෙරේරා ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අංගුඩ ලොක්කාගේ ඉන්දිය ජාතික අනියම් බිරිඳ වූ අමානී තාංචි නීතිඥ සිවකාමි සුන්දරී හා අමානීගේ මිතුරෙකු බව පැවසෙන එස් දියනිසන් යන තිදෙනා ඉන්දිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොයිම්බතුරු අධිකරණයේ අවසර ලබා දුන්නා. ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සිදු කළ ඉන්දිය රහස් පොලිසියේ කොයිම්බතුරු ප්‍රධාන කාර්යාලයේ උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එම පිරිසට කාන්තා පොලිස් පරීක්ෂකවරියකද ඇතුළත්. මවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොයිම්බතුරු ප්‍රධාන කාර්යාලයේ වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී අමානී තාංජි පවසා ඇත්තේ අංගුඩ ලොක්කා ප්‍රදීප් සිං නැමැති ව්‍යාජ නාමයෙන් පිණි සිටිමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලබාගත් ආධාර කාඩ්පත් විවිධ අවස්ථාවල ප්‍රයෝජනයට ගත් බවයි. මෙම කාඩ්පත ඉන්දිය පුරවැසියන් සතු විය යුතු වටිනා හැඳුනු පතක් වෙනවා. අංගුඩ ලොක්කා මෙම කාඩ්පත මගින් රජයේ කාර්යාලවල කාර්යයන් ඉටු කරගෙන ඇති අතර කුලි නිවස ලබාගෙන ඇත්තේද එම කාඩ්පත භාවිත කරමින්. ඔහු ඉන්දියාවේ රැඳී සිටි කාලයේදී ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
සෙකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවිය ඇත්තේ පසුගිය ජූලි 3 වෙනිදා අංගොඩ ලොක්කා මරණයට පත්වීමෙන් පසු අමානී තාංචි ඇතුළු මෙම සෙකකරුවන් අංගොඩ ලොක්කා රැඳි සිටි බලාජි නගරේ කුලී නිවසින් එම ගිනි අවිය ඉවත් කරගත් බවයි. එහෙත් එය කවුරුන් අතට පත් කළේද යන්න සෙකකරුවන් මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවද ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අංගොඩ ලොක්කා භාවිත කළ ජංගම දුරකථන මෙන්ම අනෙකුත් තාක්ෂණික උපකරණ රැසක් අමානී තාංචි ඇතුළු සෙකකරුවන් තිදෙනා කුලී නිවසින් ඉවත් කර ඇති බවටද මෙවැනි විට කරුණු හෙළි වී තිබෙනවා. අංගොඩ ලොක්කාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මක අතර ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වුණු ඇති බවයි ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී කේ ශංකර් ප්‍රකාශ කර ඇත්තේ. ස්වාධීන රූපයනේ ප්‍රවෘත්ති තුළින් අදට අපි සමුගෙන යනවා. ඔබට සුබ රාත්‍රියක්. අයබෝවන්.